සාමාන්‍යයෙන් ප්‍රමුඛ තරගාවලියක් අවසන් වෙද්දී තරගාවලියට සෙල්ලම් කළ කණ්ඩායමල ක්‍රීඩකයෝ එකතු කරලා කණ්ඩායමක් නම් කරන විදිය අපි දැකලා තියෙනවා. ලෝකුස්ලන් සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවසන් වෙද්දී ඒ වගේ කණ්ඩායමක් නම් වෙනවා. ඒ කණ්ඩායමට තරගාවලියේ සූරතාවය දෙනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 3 දෙනෙක් ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අරගෙන ඉන්න කණ්ඩායම මෙහෙවුවත් ශ්‍රී ලංකා නායක දසුන්ට නම් මේ නම් කළ කණ්ඩායමේ නායකත්වයේ හිමිලා නැහැ. ICC නිල වෙබ් අඩවියල නම් කළ මේ කණ්ඩායමේ නායකත්වයේ හිමි වෙන්නේ තරගාවලිය අනුශූරයන් වෙන නෙදර්ලන්ත කණ්ඩායම මෙහෙයපු නායක ස්කොට් එඩ්වර්ඩ්ට. තරගාවලිය පුරා අර්ධ ශතක 4ක් එක්ක ලකුණු 314ක් ගන්න එඩ්වර්ඩ්ස් කඩු රකින්නෙක් විදියට දවා ගැනීම 12කට දායක වෙනවා. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් විදියට නම් වෙන්නේ පැතුම් නිශ්ශංකෙක් වික්‍රම්ජීත් සිං. පැතුම් ලකුණු 417ක් ඉනිමක සාමාන්‍ය 69ක තියාගෙන ලබා ගන්න සමත් වෙනවා. පැතුම් වැඩිම ලකුණු ලාභිය අතර දෙවෙනි තැනට තමයි තරගාවලිය අවසන් කරන්නේ. වික්‍රම්ජීත් සිං ලකුණු 326ක් ඉනිමක සාමාන්‍ය 40ක් එක්ක රඳව ගන්න සමත් වෙනවා. වගේම පන්දු යවන්නෙක් විදියට අවසන් තරගයේ ලබා ගන්න කඩුලු 2ක් එක්ක කඩුලු 6ක් දවා ගන්න සමත් වෙනවා. ස්කොට්ලන්ත කණ්ඩායම නියෝජනය කළ බ්‍රෙන්ඩන් මැක්මලන් ප්‍රතිකරුවෙක් විදියට ලකුණු 364කුත් ආරම්භක පන්දු යවන්නෙක් විදියට කඩුලු 13කුත් දවා ගන්න සමත් වෙනවා. තාමත් අවුරුදු 23ක් වෙන මේ දක්ෂයා තමයි මේ කණ්ඩායමේ අංක 3 ක්‍රීඩකයා විදියට නම් කරලා තියෙන්නේ. අංක 4 ක්‍රීඩකයා විදියට නම් කරලා තියෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරන තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත ෂෝන් විලියම්ස්. විලියම්ස් ලකුණු 600ක් තරගාවලියේදී ලබා ගන්නේ ශතක 3ක් එක්ක. ඒ වගේම ඉනිමක සාමාන්‍ය 100ක් විදියට තමයි විලියම්සන් තරගාවලිය අවසන් කරන්නේ. අංක 5 ස්ථානයේ ලැබෙන්නේ තවත් නෙදර්ලන්ත ක්‍රීඩකයෙක්ට. ඒ තමයි බාස් ඩී ලීඩ්. ලීඩ් ප්‍රතිකරුවෙක් විදියට ලකුණු 285ක් ලබා ගන්න සමත් වෙනවා. වගේම පන්දු යවන්නෙක් විදියට කඩුලු 15ක් දවා ගන්නත් සමත් වෙනවා. සිම්බාබ්වේ ක්‍රීඩක ශිඛණ්ඩ රාසා තමයි මේ කණ්ඩායමේ අංක 6 ප්‍රතිකරු විදියට නම් වෙන්නේ. ලකුණු 325ක් පිටින් ගන්න රාසා පන්දු යවන්නෙක් විදියටත් කඩුලු 9ක් දවා ගන්න සමත් වෙනවා. තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත්ත වරිදු හසරංග තමයි කණ්ඩායමේ ප්‍රධාන දඟපන්තු යවන්න විදියට නම් වෙන්නේ. කඩුලු 5කට වඩා අවස්ථා 3ක් එක්ක සමස්ත කඩුලු 22ක් තරගාවලියේදී දවා ගන්න වනිදු සමත් වෙනවා. පන්දු වාරයකට ලකුණු 4ක් විතරක් දීලා කඩුලු 21ක් තරගාවලිය පුරා දවා ගන්න මහේෂ් තීක්ෂණ මේ කණ්ඩායමට නම් වෙලා තියෙන 3 වෙනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා විදියට තමයි ඉන්නේ. ස්කොට්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් සෝලේ එක්ක සිම්බාබ්වේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් එංගරාවා තමයි කණ්ඩායමේ වේග පන්දු යවන්න විදියට නම් වෙන්නේ. සෝලේ කඩුලු 11කුත් එංගරාවා කඩුලු 14කුත් තරගාවලියේදී දවා ගන්න සමත් වෙනවා. මේ තමයි ICC නම් කළ කණ්ඩායම. මේ කණ්ඩායමට එන්න ඕන කියලා හිතන අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතේ cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.